මෙරට මද්‍රව්‍ය මර්ධන කිරීමේ ක්‍රියාවලිය යටතේ මෙ වන විට දිවයින පුරා මද්‍රව වැටලිම් අක්ඩව සිදුකරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගේ කාලවක්වානුව තුළ මෙරට මහපරිමාන මද්‍රව වැටලිම් ගණනාවක්ද සිදුකරුණා. මෙයාකාරයට මද්‍රවෙටින් මුළලිපුතාා ැමීමේද, මෙම මද්‍රව වැටලම් මෙන්ම මද්‍රව වලට ඇබැෙ වූන්ට ඉන් මුදවා ගැනීම අතිශ්‍ය වැදගත්කාරණයක්. එක කාරණයේදී අද දිනට යදින ලෝක මද්‍රව්‍ය දුර්භාවිත සහ නිතිවිරෝධී ප්‍රවාහනයට එහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවවැදනයක් නිකුත් කරමින් ආරක්ෂ කලේකම් විශවාමි ජනරල් මල් ගුණරත්ම මහතා සඳහන් කළේ සාක්ෂිමත පදනම් වූ මද්‍රව්‍ය නිවාරණන සහ ප්‍රතිකාර වැඩ සටහන් ක්‍රියාත්මකිරීම ප්‍රශංස නිීවන බවයි වා තේම ලා කියන මද්‍රව පළිබඳ නිවැරදි තොතුරහ මාරගන්න ජීවිතයේසු රකින්න. මද්‍රව්‍ය භාවිතා කරන අයගේ ඉතාමත් සුල් ප්‍රතිශාතයක් විතරයි අපේ සේවාලබාගෙන්ම සඳ ප යොම ඇතමකවොත්තේක සියට තුනක් හතක් විතුර වගේ අඩු ප්‍රතිශතයක් තියන මද්‍රව භවිතා කරන පුද්ගලෙක් වැරදිකරුවෙක් විදිහට. රි ස මාජකත කරන්නේ නැතුව ඒයා අපිට ඇත්තරම රෝගිය අපේ සේවේ ලබාගත යතු පුද්ගලෙක් පී දිහට අපි ඒවදකළලා අදාල සේවත සමීප කරනවා. අනිත්තිික තමයි ඒ පුද්ගලයයා අපි ප්‍රතිකාරහ පුනුරුත්තාාපන සේවන් සඳහා යමු කරනවා. මේ සහපි ඇත්තටම හොට්ලයින් එකක් ධහනම විසිහත පටන් අරගෙන තියෙනවා එම හොටලයින්ක ඇමතිීම අප හට ෂික පුනුරුත්තාපනු ප්‍රදේශන ලබාදනවයි එට අමතරව අපි සතුව ඇති පුනුරුත්තාපන මධ්‍යස්තාා හතරට ඒ සේවාලා බියවාපි යොමු කරනවා. මෙවැනි වැදකත්තුවත් නැරමීම සඳහ ්‍රවත TV ඩියස් චනලේ සබස්ටයික් කකර සීනෝ සැලකුණු වන්න.